අපි අධිකරණය කරේ විශ්වාසය තබලා තියෙන අපිට අධිකරණයේ ක්‍රියාවලිය විශ්වාසයි අපි එතකන් බලාගෙන ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හොඳ මිනිස්චයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. අපි විශ්වාස කරන්නේ මේ රටේ අගමැතිවරයා වියුත්තේ කවුද යන ප්‍රශ්නේ විසඳීමට වඩාත්ම සුදුසු මේ රටේ පරමාධිපත්‍ය බලයේ තියෙන ජනතාවටයි. තානාපතිවරුන්ට කීකියා ඉන්නවට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම ගැන සතුටු වෙනවා. අපේ පැත්තෙනුත් මේ පිළිබඳ කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සුදුසු තීන්දුවක් මේ රටේ පරමාධිපත්‍ය තහවුරු කරන ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් දෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඔවුන් හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය උන්ට බලපෑම් කරන්න පුළුවන් කියලා. දෙපාර්ශ්වයේ තියෙන තමන්ගේ පැත්තෙන් කරුණු දැක්වීම පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ටයි බාර. කුමක් නිවැරදිද කුමක් ව්‍යවස්ථානුකූලද කියලා තීරණය කිරීම කවුරු හරි නඩුව අහන්න කලින් ජයනීතයි කියනවා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසය. අද පෙරවරු දැන් පෙත්සම් විභාගයට ගෙනුනේ නැද්ද එකක්වත් මේ නෑ. අතම පෙත්සම් වෙනුවෙන් පෙනී සිටින කණගිෂරන් ජනාධිපති නීතිතුමා කරුණු දක්වද්දී නීතිපතිතුමා කිව්වා අපිට මේ පිළිබඳ දැනුම් දීමක්වත් නැහැ. ඒ නිසා අඩුම ගන්න අපි මේ පෙත්සම් දැකලවත් නැහැ. අපි කොහොමද මේ පෙත්සම් වලට එරෙහිව කරුණු දක්වන්නේ? අපිට යම් කාලයක් අවශ්‍යයි කියලා. අනිත් පැත්තෙන් කිව්වා මේක පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ ප්‍රශ්නයක්, පාර්ලිමේන්තු පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේකට ඉක්මන් වෙලාවක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලීමක් කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම සැලකිල්ලට ගනිමින් සිටිනවා. අපි විශ්වාස කරනවා විධායක ජනාධිපතිවරයා විදිහට ජනාධිපතිතුමා ගත තීන්දුව නිවර්දි කියලා නියෝගයක් දෙයි කියලා අද දවස්වල. ජනාධිපතිතුමාට තමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසිරීමේ බලය තියෙන්නේ. එතුමායේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසිරෙව්වහම ඒක වැරදි සහ ඒක වඩා වෙනස් තීරණයක් ලැබෙන්න ඕන කියලා කියනවනම් කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලස්සලා තියෙනවා කියලා නම් මට නම් පේන්නේ නැහැ. අද මේ ගොනු කරපු නඩු නිසියාකාරයෙන් ගොනු කරාය කියන විශ්වාසයක මම නැහැ. මේක ජනාධිපතිවරයා සතු බලතල අභියෝගයට ලක් කිරීමක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා ගත්තු තීරණයක් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයක් අධිකරණයක් කමිය ප්‍රශ්න කළ නොහැකි. ජනාධිපතිතුමාගේ නියෝගයේ අභියෝගයට ලක් කරන්නේ කොයි ආකාරයෙන්ද කියන ගැටලුව තියෙනවා. මම විශ්වාස කරන්නේ මේක ගෙනල්ලා මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳුමක් ලබා දෙයි කියලා. මුළු රටම තේරුම් ගත්තා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට යන්න බයයි කියලා. දැන් මැතිවරණයකදී තමයි වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදියට කාටද බහුතර බලය තියෙන්නේ ජනතාවගේ බලය තියෙන කියලා තෝරගන්න පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තු ඔලු කෙටි ගානේ ගණන් කරොත් ඒක සල්ලි වලට යට වෙනවා. වඩානි වැඩි ක්‍රමයට අද යොමු වෙලා තියෙනවා. අපි කියනවා නඩු කිය කියන්නේ නැතුව ඡන්දෙට එන්න කියලා එක්සත් ජාතික පක්ෂයට පුළුවන් නම් ජයග්‍රහණය කරන්න කියලා. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.